Hi traders, adha didas visi hatare mei mase visi deveni badada ogalanta pena athi gold massive drop ekak yanawa price ekak right ogalanta bala ganna puluwan api 1 hour time frame ekeng baluwoth ogalanta pena athi metana massive drop ekak thiyena right mama hithanne api gattoth Nearly 280 pips wage gold price එකේ drop එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මේ drop එක? Right? මේ drop එක මම Discord community එකේ ඉන්න members ලට forecast කරා. ඉතින් ඔයාලන්ට බලා ගන්න පුළුවන් යොත් gold මම දෙනවා gold මෙන්න මේ forecast එක 2380 level එක 2400 2380 level එක මම forecast කරනවා. ඒ තමයි මේ ෆෝකාස්ට් එකට රීසන් එක තමයි ෆෙඩ් මෙම්බර්ස් ලාගේ හෝකීෂ් කමෙන්ට්ස් එක රේට් කට්ස් තව ඩිලේ වෙයි කියලා 2400 2380 ටාගට් කියලා මම මේ ෆෝකාස්ට් එක දෙනවා රයිට් මොකද අපිට තිබුණා ෆෙඩරල් රිසර්ව් මෙම්බර්ස් ලා කීප දෙනෙක්ගේම ස්ටේට්මන්ට්ස් මේ සතියේ රයිට් වොල දුන්නා ඩොවිෂ් කමෙන්ට්ස් ඉතින් ඒකට ගෝල්ඩ් ෂෝට් ටර්ම් අප් ට්‍රෙන්ඩ් එකක් ගියා ඊට පස්සේ අනිත් මෙම්බර්ස් ලාගේ කමෙන්ට්ස් මම මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් රයිට් මෙතන මම දෙනවා මේ මාසේ 20 වෙනිදා ගෝල් 2400ට වගේ drop වෙන්න ඕන buy ගන්න අය පරිස්සමෙන් Fed members ලාගේ statements hawkish inflation drop එක ගැන තාම කියන්න බැහැලු April CPI data විතරක් බලලා බෑ කියලාත් ඒගොල්ලෝ කියනවා ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් more from Fed governor Jefferson කියන too early to say April CPI started a new trend right කලින් වැඩි කියලා කියනවා April CPI දිහා බලලා inflation එක ගැන අදහසක් ගන්න අලුත් trend එකක් කියන්නේ inflation එක down වෙන trend එකක් ගැන තාම ඒගොල්ලන්ට කියන්න බෑ කියලා කියනවා ඊළඟට Jefferson ආපහු කියනවා policy rate is in restrictive territory inflation still stubborn again inflation එක තාමත් අඩු වෙන පාටක් නැහැ කියලා තමයි මේ කමෙන්ට් එක දෙන ජෙෆර්සන් ආපහු ෆෙඩරල් ගමන බා කියනවා Q1 inflation was disappointing did not provide confidence to ease policy Q1 inflation was disappointing did not provide confidence to ease policy again policy එක ඊස් කරන තරම් තාම ඒගොල්ලෝ confident නැහැ කියලා කියනවා ෆෙඩ් බා ඊළඟට බොස්ටික් දෙනවා කමෙන්ට් එකක් it is going to take a while before we are certain inflation is headed to 2% ඉතින් තව කාල සීමාවක් මේගොල්ලන්ට අවශ්‍යයි කියලා කියන inflation එක 2% වලට එයි කියන එක තීරණය කරන්න ඉතින් මේ කමෙන්ට්ස් දිහා බලලා තමයි මේ ඩොවිෂ් කමෙන්ට්ස් දිහා බලලා තමයි මම gold මේ drop එක anticipate කරන්නේ ඉතින් මේ වෙද්දි ප්‍රයිස් එක 2382 level 2380 ලඟ වෙන්නම ප්‍රයිස් එක drop වෙලා තියෙන ඉතින් මේක මැසිව් drop එකක් Discord community එකේ ගොඩක් අය මේ sell එක අරගත්තා. ඔයගලන්ට trade room එකේ WhatsApp channel එකේ බලන්න පුළුවන් මම ගත්ත trade එක post කරලා තිනවා pip 200කට වැඩි sell එක. ඉතින් අපි දැන් බලමු ඉස්සරහට කොහොමද dot plot එක rates hold ho rates cut forecast කරලා තියෙන්නේ කියලා. අපි ජූන් meeting එක බලමු. ජූනි 12 තමයි next FOMC meeting එක. ඉතින් ඒ meeting එකෙන් දැන් 96% interest rates fed එක hold කරයි කියලා තමයි forecast වෙලා තියෙන්නේ. අපි ජූලි මාසයේ 31 meeting එක දිහා බැලුවොත් ඒකත් 78.3% fed එක interest rates hold කරයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් gold වලට negative sentiment එකක් තමයි මේ federal reserve governors ලාගේ comments එක්ක ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු විශේෂයෙන් ඉස්සරහට එන right ජූනි මාසේ CPI data එවැගේම PMI numbers labor data අපිට monitor කරන්න වෙනවා right මොකද අපිට next meeting එක තියෙන්නේ දැන් ජූනි මාසේ meeting එක කොහොමත් interest rates hold කරයි කියන එක market එක බලාපොරොත්තු වෙනවා එතන අපිට අලුත් sentiment එකක් නැහැ right 96.2% interest rate hold කරයි කියලා තමයි market එක expect කරන්නේ ඒ වගේම තමයි අපිට දැන් focus කරන්න තියෙන importance එක තියෙන වැඩිපුරම ජූලි මාසේ 31 වෙනිදා තියෙන FOMC meeting එකට මේ 78.3% තව වැඩි වෙයිද 90 වලට වගේ වැඩි වෙයිද එහෙම නැත්නම් ක්‍රමක්‍රමෙන් අඩු වෙයිද කියන එක තීරණය වෙන්නේ මැයි මාසේ inflation data ත් එක්ක ඉතින් මැයි මාසේ inflation data release වෙන්නේ ජූනි මාසේ ඔන්න ඔය data ටික තමයි අපිට බලන්න තියෙන්නේ ඉතින් ඔයගලන්ට පැහැදිලි ඇති මට ඔයගලන්ට පැහැදිලි කරන්න ඕන විශේෂයෙන් මේ gold drop එක එන්න බලපාපු fundamental reason එක මොකක්ද කියලා මොකද market එකේ massive movements හැදෙන්න fundamentals විතරයි හේතු වෙන්නේ වෙන කිසිම හේතුවක් නැහැ market එකේ price volatility එක හෝ trend change එකක් වෙන්න. ඉතින් US Iran tension එක ආපහු එයිද කියලත්
පොඩි කතාවක් තියෙනවා. ඉතින් අපි බලමු. ඔගොල්ලෝ දන්නවා ඉරාන් ප්‍රෙසිඩන්ට් හෙලිකොප්ටර් ක්‍රෑෂ් එකකින් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් තාමත් රටවල් අතර මේ ගැන කසුකුසුවක් තියෙනවා. අපි බලමු ෆයිනන්ෂල් මාර්කට්ස් කොහොමද ඉස්සරහට මේ නිවුස් එකට රියක් කරන්නේ, සහ ඉන්ටර්නැෂනල් මීඩියා මොනවද මේ ගැන කියන්නේ. ඉරාන් තාම ඔෆිෂියල් ස්ටේට්මන්ට් එකක් හරියටම දීලා නැහැ. මේක ස්වභාවික අනතුරක්ද නැත්නම් මොකක් හෝ රටක් විසින් කරපු දෙයක් ද කියලා තාම ඒ ගැන කිසිම සඳහනක් නැහැ. ඉතින් අපි බලමු මොකක්ද ඉස්සරහට ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක පැත්තෙන් අපිට එන්න යන්නේ කියලා. ගෝල් වලට සපෝටිව් වෙන ගෝල් ප්‍රයිස් එක ආපහු 2450 2500 වගේ ලෙවල් එකට අරන් යන ජියෝපොලිටිකල් ටෙන්ෂන් එකක් එයිද මේ ඉරාන් ප්‍රෙසිඩන්ට්ගේ ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් එක්ක. ඉතින් අවධානයෙන් ඉන්න, වොලටිලිටි වැඩි වෙන කාල සීමාවක්. අනිත් පැත්තෙන් අපිට ඉන්ට්‍රස්ට් රේට් තව හෝල් කරයිද කියන එක ගෝල් ප්‍රයිස් එක ප්‍රෙෂර් කරනවා. අනිත් පැත්තෙන් ඉරාන් ස්ටේට්මන්ට් එකක් දුන්නොත් ජියෝපොලිටිකල් ටෙන්ෂන් එක වැඩි වෙන විදිහට ඒ පැත්තෙන් ගෝල් ප්‍රයිස් එක ඇප්‍රිෂියේට් වෙන්නේ නැත්නම් ඩිමාන්ඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තමයි ගෝල් ඩ්‍රොප් එකට හේතුව. ඔගොල්ලෝ ඩිස්කෝඩ් කමියුනිටි එකට ජොයින් වෙලා නැත්නම් බලන්න පුළුවන් මාකට් අප්ඩේට්ස් වලට කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ, ඒ වගේම ලයිව් නිවුස් ඉවෙන්ට්ස් වලට කොහොමද අපි ට්‍රේඩ් කරන්නේ කියලා. වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා පේට්‍රියන් ලින්ක් එක. මම හිතන්නේ තව 6 දෙනෙක්ට හෝ 7 දෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන් අලුත් මෙම්බර්ස් වලට. එහෙනම් අපි හම්බෙමු ට්‍රේඩර්ස් තව වීඩියෝ එකකින්. ගුඩ් ලක් හැමෝටම.